හයි හයි ඉතින් ඔයගොල්ලෝ බලන වැටි මොකක්ද අද මේ ගෙනල්ලා තියෙන වීඩියෝ එක කියලා නේද ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩාක් අය මගෙන් නිල්ලපු වීඩියෝ එකක් මගේ වීඩියෝස් බලන මං කන කෑම වලට ආසා වුණ ඔයගොල්ලෝ ඉල්ලපු මෙනු එකක් තමයි මං අද අරන් ඇවිල්ලා තියෙන්නේ ඉතින් බලමුද වීඩියෝ එක කොහොමද කියලා වීඩියෝ එකට වැඩිය මේ මෙනු එක කොහොමද මම ලෑස්ති කරගන්නේ කියලා බලමු. ඉතින් ඔන්න දැන් බල්ල කරවල කෑල්ලක් තමයි මම දැන් මේ පත්‍රයක ඔතලා ගත්තේ. ඒ විදිහට බල කරවල කියන එක මට චුට්ටක් එකලඟ කියා ගන්න අමාරුයි. ඒක නිසා දැන් මම මෙතනින් එහාට කරවල විතරක් කියන්නම්. මොකද කරවල වර්ගයේ බල ඉතින් ඔන්න ඔය විදිහට පත්‍ර කොලේක ඔතලා අඟුරු යටට දාගන්න ඕන කරවල කෑල්ල. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ මගේ වීඩියෝස් වලින් මම කරවල පුච්චලා පොල් සම්බෝලත් එක්ක බත් කනව ඕන තරම්. ඉතින් ඒක හදාගන්න විදිය තමයි අද වීඩියෝ එකෙන් පෙන්වන්නේ. ඉතින් ඔන්න මේ විදිහට බල කරවල කෑල්ල අඟුරු යට දාලා පුච්චනව පත්තරයකින් ඔතලා ඊට පස්සේ පත්තරේ අයින් කර කරවල කෑල්ල ගන්න. ඊළඟට ඉතින් ඔන්න මම රසම රස පොල් සම්බෝලයක් හදාගන්න තමයි හදන්නේ. ඒකට තක්කාලි ගෙඩියක් මේ විදිහට අඟුරු යට දාලා පුච්චනවර මේ දැන් කරවල කෑල්ල වැහෙන්නම දැම්මනේ අඟුරු ඒ විදිහට දාන්නේ පොඩ්ඩක් අඟුරු දානවා යටිනුයි යුඩිනුයි එතකොට තක්කාලි ගෙඩිය හොඳට පුපුරනවා අන්න ඒ ගානට එන්න පුපුරලා මේ ඇතුලේ තියෙන ඒවා එළියට එන්න නෙවෙයි තක්කාලි ගෙඩිය අර පුපුරන්න ඔන්න මෙන්න එනකන් පුච්ච ගන්න ඕන එතකොට අපිට දැනෙන මේක දැන් ඇත්ති ගානට ඇවිල්ලා තියෙන කියලා මොකද වටේ තියෙන අර පොත්ත වගේ එක චුට්ටක් උඩට මතු වෙනවා ඒක පුපුරන්න වගේ ලං වෙනවා අන්න එතකොට මේක හොඳට පිපිරි මේ පිච්චිලා ඇති ඉතින් ඒ ගානට එනකන් තක්කලි ගෙඩිය චුට්ටක් පුච්ච ගන්න ඕන ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනව නේද මම චුට්ටක් අල්ලලා හැම බලනවා කොහොමද පිච්චිලා තියෙන්නේ කියලා අන්න දැන් ඇතුලේ තියෙන පොත්ත මේ උඩ තියෙන පොත්ත චුට්ටක් හොඳට බුරුල් වෙලා තියෙනවා දැන් මේක ඇති තව චූටි වෙලාවක් තියලා තක්කලි ගෙඩිය අපි ගන්න ඕන හරි ඔන්න තක්කාලි ගෙඩිය පිච්චිලා ඉවරයි දැන් හැන්දක් අරගෙන පරිස්සමට තක්කාලි ගෙඩිය අපි ගන්න ඕන ඉතින් එතකොටත් ඔන්න අඟුරු කෑලි දෙකක් විතර ආවා ඒවා ඉතින් සාමාන්‍ය දේවල් ඒවා ඉතින් වෙනවා සාමාන්‍යයෙන් ඉතින් ඒ කරලා ඒ අඟුරු කෑලි දෙක අයින් කරගන්න ඊට පස්සේ සම්බෝල හදන්න නම් ඉතින් මිරිස් එපැයි ඉතින් මිරිස් කරල් ටිකකුත් දැන් මම චුට්ටක් පුච්ච ගන්න තමයි හදන්නේ ඒක ඔයගොල්ලොන්ට ලිපට දාලා මේ මොනවාද අඟුරු යටම පුච්ච ගන්නත් පුළුවන් ඒ වුණාට ඒක චුට්ටක් හිමින් කරන්න අමාරුයි මොකද මිරිස් ඉක්මනට කළු වෙනවා එතකොට අර මිරිස් වල තියෙන සැර සුවඳ ඒ දේවල් යනවා ඒ වගේම සම්බෝලේ හදාගද්දි සම්බෝලේ ගොඩක් ගුරු පාටට යනවා ඉතින් ඒක නිසා ගානට හදා ගන්න ඕන මිරිස් කරල් ටික පුච්ච ගන්න එක ඉතින් ඒක අර අවශ්‍ය ගානටම කරගන්න ඕන නිසා මම පොල් කට්ටකට අඟුරු දාලා මිරිස් කරල් ටික ඒකට දාලා මේ විදිහට මේ දෙපැත්ත දදා හිටියා මොකද මේ නැත්නම් මිරිස් ටික අනවශ්‍ය විදිහට පිච්චුනොත් රසත් වෙනස් වෙනවා ඉතින් ලස්සනයි ලස්සනත් වෙනස් වෙනවා ඉතින් ඒක නිසා මේ විදිහට පරිස්සමට කරගන්න ඕගොල්ලෝ ඊට පස්සේ මිරිස් කරල් වල නැට්ටෙන් අල්ලලා මම ඔන්න මිරිස් කරල් ටිකත් ගත්තා ඊට පස්සේ මම අර පුච්චගත්ත තක්කාලි ගෙඩියේ උඩ තියෙන පොත්ත අයින් කරන එක තමයි දැන් කරන්නේ මේක කරද්දී ඔයගොල්ලොන්ට පුළුවන් සෝදලා ගන්නත් පුළුවන් ඒ වුණාට මම නම් සේදුවේ නැහැ මොකද තක්කාලි ගෙඩිය ඇතුලේ මුකුත් පිච්චිලා අලු ගෑවිලා නැහැ නේ ඒක නිසා මම ඒක සෝදගත්තේ නැහැ උඩ පොත්ත අයින් කළා මම තක්කාලි ගෙඩිය එහෙමම ගත්තා ඉතින් ඒක ඉතින් ඔයගොල්ලොන්ට කැමති විදිහකට කරන්න පුළුවන් හරිද හරි ඊට පස්සේ ඉතින් සම්බෝලේ හදාගන්න තමා හදන්නේ සම්බෝලේ හදාගන්න විදිහ ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ නේද මේ ලංකාව ඇතුලේ ජීවත් වෙන ඕනම කෙනෙක් දන්නවනේ ඉතින් පොල් සම්බෝලයක් හදාගන්න විදිය ඒක නිසා මම මේක නොකිය ඉන්නෙත් නැහැ වීඩියෝ එකේ ඉතින් කරන්නේ මොකද්ද කියලා කියන්න ඕනනේ ඒක නිසා මම ඉතින් කියනවා ඔන්න ඉතින් මුලින්ම සම්බෝලට ඇති වෙන ගානට ලුණුයි ලුණු දාලා ඊට පස්සේ අර පුච්චගත්ත මිරිස් කරල් ටිකක් දාලා
හොඳට අඹර ගන්න ඕන. මිරිසේ මර ඉතින් හොඳටම පොඩි වෙනකම්ම අඹර ගන්න ඕන සම්බෝලේ හදද්දී. ඊට පස්සේ ලුණු ටිකයි පොල් ටිකයි එකතු කරනවා. සම්බෝල මම හිතනවා වැඩිපුරම රස වෙන්නේ ඇඹරෙන ප්‍රමාණය අනුව කියලා. ඒ කියන්නේ බාගෙට අපි හදලා ගන්න සම්බෝල එච්චර රස නැහැ. අපි හොඳට අඹරලා ගලේ හදලා ගන්න සම්බෝල ගොඩක් රසයි කියලා හිතනවා. ගලේ විතරක් නෙමෙයි වංගෙඩියක කොටලා ගත්තත් බ්ලෙන්ඩ් එකක කොටලා අරගෙන නම් අනේ මන්දා ඒ රස එනවද කියලා. ඉතින් ඒ කොයි විදියට ගත්තත් හොඳට අඹරලා ගන්න ඕනේ. එතකොට තමයි ඒ රස ඒ විදියටම හොඳට තියෙන්නේ කියලා තමයි ඉතින් මම නම් හිතන්නේ. හරිද? ඊට පස්සේ ඉතින් ඔන්න හොඳට සම්බෝලේ අඹර ගන්න ඕන. මිරිස් ලුණු ලුණු පොල් ඔක්කොම ටික දාලා ඉතින් හොඳට සම්බෝලේ අඹර ගන්න. කොහොමද සම්බෝලේ පාට හොඳයිද? ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මේ සම්බෝලේ දකිද්දි පොල් සම්බෝලත් එක්ක බතුත් කන්න හිතුනද කියලාත් කියන්න මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ අන්තිමට අර අපි බාගෙට පුච්චගත්ත තක්කලි ගෙඩිය තියෙන්නේ, අන්න ඒක සම්බෝලට එකතු කරන්න ඕන. සම්බෝලේ හොඳට අඹරගත්තගෙන් පස්සේ ඊට පස්සේ අහපව් හොඳට සම්බෝලේ තක්කාලි ගෙඩිය පොඩි වෙලා ඒ ඔක්කොම ටික සම්බෝලට අහනකම්ම හොඳට සම්බෝලේ අඹර ගන්න ඕන. එතකොට තමයි ඉතින් ඇත්තටම සම්බෝලේ ගොඩක් රස. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්නකෝ මේක. ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕන මිරිස් ගලේ මේ විදිහට සම්බෝල අඹරද්දී මිරිස් ගල වටේම යවන්නේ නැලු. හරිද? ඒක දැන් අද නම් අපේ අම්මා මට කිව්වේ නෑ. මොකද මං අද මේක කරද්දී අම්මා හිටියේ නෑනේ. ඒක නිසා නැත්නම් එයා මම සම්බෝලයක් අඹරුවොත් ඒ අඹරන හැම අවස්ථාවකම එයා ඒක කියනවා. පොල් සම්බෝල හදද්දී මිරිස් ගලේ චූටි ඉඩ ප්‍රමාණයක එක ළඟ තමයිලු අවරන් අඹරන්න ඕන කියලා. ඒ වුණාට ඉතින් මට ඒක ඒ විදිහට කරන්න තරම් තාම කිසිම හැකියාවක් නැහැ. ඉතින් මං අතින් ගල පුරාම ඇඹරෙනවා. හරි, ඔන්න ඉතින් සම්බෝලේ හදලා ඉවරයි. කොහොමද බලන්න ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ කියලා. හරි, ඉතින් චුට්ටක් සැරට තමමම සම්බෝලේ හදාගත්තේ. මොකද අපේ ගෙදර කට්ටියම චුට්ටක් සැරට කනවා ඒක නිසා. ඉතින් ඔයගොල්ලොන්ට සැර අඩු කළ වුණත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔන්න මම පුච්චගත්ත කරවල කෑල්ලත් ඒකේ පැත්තකින්ම තිබ්බා. මොකද ඉතින් එතකොට ලස්සනයිනේ. ඒක නිසා ඔන්න මම ඒකත් සම්බල් එකේම පැත්තකින් තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලොන්ට මොන කෑම කෑවත් කොච්චර රස කෑම කෑවත් එක වෙලාවකට පොඩි ක්‍රේවින් එකක් එන්නේ නැද්ද පොල් සම්බෝලයි බතුයි කන්න ඕන කියලා. මට නම් ඒක සතියකට දෙපාරක් තුන් පාරක් විතර එනවා. පොල් සම්බෝලයි කැකුළු බතුයි, පොල් සම්බෝලයි බටු තෙල් දාලා කැකුළු බතුයි, අල තෙල් දාලා පොල් සම්බෝල එක්ක කරවල පුච්චලා, ওই විදිහට ඉතින් එක එක ඒවත් එක්ක ට්‍රයි කරලා බලන්න හිතෙනවා මට නම්. මොකද පොල් සම්බෝල වලට මම ඒ තරම්ම ආසයි. ඉතින් පොල් සම්බෝල වලට මම වගේම ආසය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයගොල්ලොන්ටත් සතියේ දවස් දෙකක් හෝ එකක් පොල් සම්බෝලත් එක්ක බත් කන්න ඕන කියලා ක්‍රේවින් එකක් ඇති වෙනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මං හිතනවා අනිවාර්යයෙන්ම මේ ලංකාවේ ඉන්න ඕනම කෙනෙක්ට ඒක හිතෙනවා ඇති කියලා. ඉතින් ඔන්න දැන් සම්බල් එකත් හදාගත්තා, කරවලත් පුච්චගත්තා, ගෙදර වේ බදුත් තිබුණා. ඉතින් ඔන්න දැන් අපි කනවා. මේ වෙලාව වෙනකොට අම්මා ගෙදර හිටියේ නැහැ. ඒක නිසා එයා කන වෙලාවේ හිටියේ නැහැ. ඉතින් අක්ක හිටියෙත් නැහැ. ඉතින් අවසානේ පොඩි දෙන්නයි මමයි කෑවා. ඉතින් මොකද මම නම් සෑහෙන බඩගින්නකින් හිටියේ. ඉතින් මේ විදිහට කෑවා. මට පොල් සම්බල් කද්දි මේ විදිහට හොඳට මේ බත් එක්කම රතු පාට වෙනකම්ම අනාගන්න ඕනේ. අනාගන්න ඕනේ කියන්නේ පොල් සම්බෝල දාගන්න ඕනේ. මං එහෙම තමයි ඉතින් හුරු වෙලා ඉන්නේ. ඉතින් මම හැමදාම කනවා කියන රසම රස මෙනු එක ඔන්න මං ඔයගොල්ලන්ට අද අරන් ආවා හදාගන්න විදිහත් කිව්වා. ඉතින් ට්‍රයි කරලා බලන්න. හරිම රසයි මේක, හරිම රස කෑමක්. උදේකට නම් ගොඩාක් හොඳයි. උදේකට ඉතින් මේ විදිහ දෙකක් තිබුණොත් බත් මුට්ටියක් හරි මං හිතන්නේ කන්න පුළුවන් වෙයි. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේක ට්‍රයි කරලා අනිවාර්යෙන්ම මේකේ රස කොහොමද කියලා.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.